ලොව දැවැන්ත චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන ලයිකා ප්‍රඩක්ෂන්ස් ශ්‍රී ලංකාවේ සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සූදානම් වනවා. ලයිකා ප්‍රඩක්ෂන්ස් ශ්‍රී ලංකා නමින් දේශීය චිත්‍රපට කර්මාන්තය නංවාලීම සඳහා දැනුම හා නවීන තාක්ෂණයේ හුවමාරු කිරීම සහ ශ්‍රී ලංකිකයන් පුහුණු කිරීම අරමුණු කරගෙනමින් ආරම්භ කළ මෙම නිෂ්පාදන ආයතනය පිළිබඳ නිල වශයෙන් නිවේදනය කිරීමේ සමාරම්භක උළෙල තාජ් සමුද්‍ර හෝටලයේදී පැවැත්වුණේ ලයිකා සමූහයේ සභාපති ආචාර්ය අලි රාජා සුභාස්කරන් මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී ලයිකා ප්‍රඩක්ෂන් ශ්‍රී ලංකා වෙනුවෙන් එකඟතාවකට එළඹි මෙරට නිෂ්පාදනය කෙරෙන දැවැන්ත චිත්‍රපට හයක් පිළිබඳ නිල වශයෙන් දැනුම් දීමද සිදු කෙරුණා. ඒ අනුව ජයන්ත චන්ද්‍රසිරි, රංජන් රාමනායක, ප්‍රියන්ත කොළඹගේ, අශෝක හඳගම, චන්න පෙරේරා යන චිත්‍රපට අධ්‍යක්ෂවරුන් විසින් සුකීය නවතම චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. එහිදී ලෝකයේම ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වසඟයටගත් යෝක කිං ලෙස ප්‍රකට ලසිත් මාලිංගගේ ජීවිත කතාව ඇසුරින් ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන මාලී ද යෝක කිං චිත්‍රපටයට කාගේත් අවධානය යොමු වුණා. කොහොමද මම මේ ගමන ආවේ? ඒ වගේම මේ ගමනේදී මම කොතනද වැටෙන්න හැදී, මම වට්ටන්න හැදී කොතනද, ඒ හැමදේම මම නැගිටිටේ කොහොමද කියලා, ඒ හැමදේමත් එක්ක මම හිතනවා හොඳ අර්ථවත් සහ දැනුමින් වැදගත් යම් කිසි දෙයක් තව ඉගෙන ගන්න පුළුවන් සහ ජාත්‍යන්තර මට්ටමට ක්‍රීඩාවෙන් සහ තමන්ගේ ජීවිතේ එන උස් පහත් තැන් හඳුනගෙන කොහොමද ඒවට පිළිතුරු දෙන්නේ කියන එක හොයාගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙයි කියලා. තාජ් සමුද්‍ර හෝටලේ සංගීතමය නර්තනමය ප්‍රාසංගික විශේෂාංග රසකින් සමන්විත වූ මෙම උත්සව අවස්ථාවට ශ්‍රී ලංකීය සිනමා ශාස්ත්‍රයේ අධ්‍යක්ෂවරුන්, රංගන ශිල්පීන්, ශිල්පිනියන් මෙන්ම ඉන්දිය සිනමාවේ දැවැන්තීන් රසක්ද එක්ව සිටියා. අලුතෙන් ලයිකා වගේ කම්පනි එකක් ඇවිල්ලා ශ්‍රී ලංකාවේ චිත්‍රපට සඳහා ආයෝජනය කරනවා කියන්නේ ආයේ වචන දෙකක් නෑ. ඒක බිග් බජට් බිග් ෆිල්ම්ස් බවට පත්වෙයි. ලංකාවේ මෑත කාලයේදී අපි දැක්ක බොහොම වර්ණවත් දවසක් අද. ඒ කියන්නේ චිත්‍රපටි පහක් එකවර ප්‍රොඩක්ෂන් එකක් හදනවා. ඉතින් ලයිකා ප්‍රොඩක්ෂන් වගේ ලොකු කම්පැනි එකක් ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකට මේ වගේ ඉනිෂියේටිව් එකක් ගන්න එක සම්බන්ධයෙන් මම බොහොම සතුටු වෙනවා. මේ අවස්ථාවේදී ඉන්ඩස්ට්‍රි එකක කර්මාන්තයක උන්නතිය වෙනුවෙන් හොඳ ආරම්භයක් විදිහට තමයි මම දකින්නේ. ඇත්තටම මේ මගෙත් ලොකු හීනයක් තිබ්බ අපේ සිනමාව ජාත්‍යන්තර තලයට ගෙනියන්න. ඉතින් මං හිතනවා ඒ වරප්‍රසාදය ඒ අවස්ථාව දැන් එළඹිලා තියෙනවා කියලා. ඉතින් ලංකාවේ චිත්‍රපට පහක් එකපාර නිෂ්පාදනය කිරීම කියන්නේ මම දකින්නේ විරල අවස්ථාවක්. ඉතින් මං හිතනවා මේ අපේ අධ්‍යක්ෂවරු අපේ ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තයට නව පිබිදීමක් ඇති වෙලා මේකෙන් උපරිම ප්‍රයෝජනයක් ගනී කියලා. සිංහල සිනමාවට ලොකු අවශ්‍යතාවයක් තිබ්බ හොඳ නිෂ්පාදකවරු. කර්මාන්තයක් හැටියට තව ඉස්සරහට ඉදිරියට යන්න නම් හොඳ ආයෝජකයෝ ඕනේ. මේ වගේ ලයිකා වැනි නිෂ්පාදකවරෙක් ඇවිල්ලා මම හිතන්නේ මේක අපි කියන්නේ බූස්ට් එකක් සිනමාවට තිබ්බ හොඳ පුෂ් එකක්. අපිට ලොකු ශක්තියක්, අපිට ලොකු ආශිර්වාදයක්, අපේ තියෙන සම්පත් ඇත්තටම මොනවද කියලා අඳුරගන්න. ඒ තියෙන ප්‍රමිතිය මේ අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒකට මේ දායක වෙන දෙයට අපිට ස්තුතිවන්ත වෙලා මදි. කොච්චර ස්තුතිවන්ත උනත් මදි. අපිට මේකෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රතිලාභය, ආශිර්වාදය ලබන්න වාසනාව, ශක්තිය ලැබේවා ඇතතර. ලයිකා ප්‍රොඩක්ෂන් ශ්‍රී ලංකා යනු ලොව පුරා සිටින ප්‍රජාවන්ට උසස් තත්ත්වයේ නිෂ්පාදන සහ සේවා සපයන බ්‍රිතාන්‍ය බහුජාතික සමාගමක් වන ලයිකා සමූහයේ කොටසක් වන ලයිකා ප්‍රොඩක්ෂන්ස් ඉන්දියාහි දිගුවක්. 2014දී ලයිකා සමූහයේ සභාපති ආචාර්ය අලි රාජා සුභාස්කරන් මහතා විසින් ආරම්භ කරන ලද ලයිකා ප්‍රොඩක්ෂන්ස් විසින් කත්ති, පොන්නියන් සෙල්වන් 1 & 2, 2.0, එනක්කු ඉන්නෝරු පේරු එරුක්කු, එනක්කු ඉන්නෝරු පේරු එරුක්කු යමන්, ඉපදයි වෙල්ලුම්, දෙයා, කොළමව් කෝකිලා, චික්ක සිවත්තා වනම්, වැඩ චෙන්නයි, විසරණයි, දර්බාර්,
මාෆියා පන්නිකුට්ටු ඩොන්නතුළු ඉන්දියාවේ මෙන්ම ලොවපුරා අවධානය දිනාගත් ප්‍රමුඛ පෙළේ චිත්‍රපට රසක් නිෂ්පාදනය කර තිබීම කැපී පෙනෙනවා. මීට අමතරව ලයිකා සමූහයේ නිෂ්පාදනයන් වන නයිසිකා රිටර්න්ස්, රාංගි, තිරුවින් කුරෙල් සහ තීරා කාදල්, රම්සතු සහ ගුඩ්ලක් ජර්නි, චන්ද්‍රමුඛී 2, ලාල් සලාම්, AK-62, තලේවර 170 යන සිනමා කෘතිද ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව දාවනු ඇති. එසේම ලබන වසරේදී මලයාලම්, කන්නඩ සහ තෙලිඟු යන භාෂාවලින්ද ජනප්‍රියතම සිනමාතරු සමග තවත් අගනා චිත්‍රපට රසක් එළිදැක්වීමට නියමිතයි.